සේබටූත් ටයිග එහෙමත් නැත්නම් සේබටූත් කොටියන් යනු වඳවීගේ බලලුන් කණ්ඩායමක් වන අතර ඔවුන්ගේ මුඛයෙන් ඉදිරියට නෙරාපු දිගු වක්‍ර දත් සඳහා ප්‍රසිද්ධයි. මොවුන් සේබ දත් සහිත බලලුන් හෝ සරලවම සේබටූත් කියලා අපි හඳුන්වනවා. ඔවුන් මීට වසර මිලියන 2.5 ඉඳලා 10000කට පමණ පෙර මුල් ප්ලයිස්ටෝසීන් යුගයේ ඉඳලා මුල් හොලෝසීන් යුගයේ දක්වා ලෝකේ විවිධ ප්‍රදේශවල ජීවත් වුණා. මොවුන් නූතන බලලුන් හෝ වෙනත් බලලුන් සමග සමීපව සම්බන්ධ නොවූ නමුත් මකාලඩොන්ටේ නම් බලල් පවුලේ වෙනමම ශාඛාවකට අයිති වුණා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ සේබටූත්ලා ගැන. එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා බලමු කවුද මේ සේබටූත්ලා කියලා. සේබටූත් කොටි කොයි වගේද? සේබටූත් කොටියන්ට ඔවුන් ජීවත් වූ විශේෂ පරිසරයේ අනුව විවිධ හැඩයන් සහ ප්‍රමාණයන් තිබුණා. සමහර විශේෂ බොබ්කැන් මෙන් කුඩා වූ අතර තවත් සමහරු සිංහෙක් තරම් විශාල වුණා. සමහරුන්ට සිහින් සිරුරු සහ දිගු කකුල් තිබුණු අතර තවත් සමහරුන්ට ශක්තිමත් සිරුරු සහ කෙටි කකුල් තිබ්බා. සමහරුන්ට තිත්තෝ ඉරිසහිත කබා තිබූ අතර තවත් සමහරුන්ට සරල තනි පැහැති හෝ ලොම් සහිත කබා තිබ්බා. සේබටූත් කොටින්ගේ සුවිශේෂම ලක්ෂණය වුණේ දිග සෙන්ටිමීටර් 28ක්, ඒ කියන්නේ අඟල් 11ක් දක්වා වර්ධනය වන මුඛයෙන් නෙරාපු දැවැන්ත දත්. මේ දත් පටු තියුණු දාර සහිත තරමක් වක්‍ර වුණු දත් වෙනවා. ඔවුන්ගේ ගොදුරට පැන එම සතුන්ගේ සම සිදුරු කිරීමට සහ මස් ඉරා දැමීම සඳහා මේව භාවිතා කරලා තියෙනවා. විශේෂයෙන්ම උගුරු සහ බඩ වැනි මෘදු කොටස් ලෙහෙසියම මේවා තුළින් මෙය ඉරා දැම්මා. මේ දත් බිඳන සුළු අතර ඒවා අස්ති හෝ තද පටක මද වැදුනොත් කැඩී යන්නුනත් පුළුවන්. මෙන්න මේක වළක්වා ගැනීම සඳහා සේබටූත් කොටියන්ට පුළුල් පරතරයක් තිබූ අතර එමගින් ඔවුන්ගේ මුඛයේ අංශක 120ක් දක්වා විවෘත කරන්න ඉඩ සලසනවා. එය නවීන බලලුන් මෙන් දෙගුණයක ප්‍රමාණයක්. සේබටූත් කොටියන්ගේ බෙල්ලේ ශක්තිමත් මාංශ පේශිද තිබූ අතර එය ඔවුන්ගේ හිස පහතට ගෙනීමට සහ බලවත් බයිට් ෆෝස් එකක් ලබා දීමට උපකාරී වෙලා තියෙනවා. ඔවුන්ගේ හිස් කබලේ මේ මාංශ පේශී චලනය කිරීමට සහ ඔවුන්ගේ විශාල දත්වලට ඉඩ සැලසී හැකිවන පරිදි වෙනස්කම් තිබ්බා. මෙයලගේ යටි හණු සාපේක්ෂව දුර්වල වූ අතර වැඩි බලයක් මේකෙන් යොදවන්න බැරි වුණා. සේබටූත් කොටියන් කෑවේ මොනවාද? සේබටූත් කොටි මුවන්, බයිසන්, අශ්වයන් සහ කුඩා ලොම් සහිත සතුන්ගේ ඉඳලා මෙමත් වැනි දැවැන්ත ශාකභක්ෂකයන් පවා දඩයම් කළ මාංශ භක්ෂක විලෝපිකයන් වුණා. ඔවුන් තම ගොදුර පසුපස හඹා ගොස් සැඟවී සිටීම සඳහා ඔවුන්ගේ වේගය සහ කඩිසරකම භාවිතා කළා. පසු මාරාන්තික තුවාල ඇති කිරීමට ඔවුන්ගේ දත් භාවිතා කළා. මොවුන් වෙනත් සතුන් විසින් ඉතිරි කරපු මලකුණු වලින්ද පෝෂණය වෙලා තියෙනවා. සේබටූත් කොටි අනු කණ්ඩායම් වශයෙන් හෝ උඩුගුලස ජීවත් වෙච්ච සමාජ සතුන් වෙනවා. ඉතින් මේගොල්ලන් දඩයම් කිරීමට සහ ඔවුන්ගේ ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමට සහයෝගයෙන් කටයුතු කරන්න ඇති. ඔවුන් තම ආහාර එකිනෙකා සමග බෙදාගෙන ඔවුන්ගෙන් තුවාලු හෝ අසනීප වූ සමාජිකයන්ටත් සත්කාර කරන්න ඇති. සේබටූත් කොටි සඳහා උදාහරණ. මකාරඩොන්ටේ උපබලල් පවුල තුළ විවිධ වර්ගවලට අයත් සේබටූත් කොටි විශේෂ බොහෝමයක් ඉඳලා තියෙනවා. ග්‍රාසිලිස්, එස් ෆටාලිස් සහ එස් පොපියුලේට යන විශේෂ තුනට අමතරව ස්මයිලඩොන් කියන්නේ වඩාත්ම බහුලව දන්නා කුලය වෙනවා. ස්මයිලඩොන් ප්ලයිස්ටෝසීන යුගයේ උතුරු හා දකුණු ඇමරිකාවේ ජීවත් වූ අතර නූතන සිංහයෙක්ගේ ප්‍රමාණයෙන් යුක්ත වුණා. මෙයාට ඕනම සේබටූත් කොටියෙක්ගේ දිගම දත් තිබූ අතර සේබටූත් පරිණාමයේ උච්චතම අවස්ථාව නියෝජනය කරනවා. මුල් ප්ලයිස්ටෝසීන යුගයේ සිට අග ප්ලයිස්ටෝසීන යුගය දක්වා අප්‍රිකාවේ, යුරෝපයේ, ආසියාවේ සහ උතුරු ඇමරිකාවේ ජීවත් වූ විශේෂ කීප අතරින් හෝමෝතේරියම් යනු තවත් ප්‍රසිද්ධ ගණයක්. හෝමෝතේරියම් ස්මයිලඩොන්ලට වඩා කුඩා නමුත් නූතන කොටියට වඩා විශාල වුණා. ඒ අයට ස්මයිලඩොන්ලට සාපේක්ෂව කෙටි දත් තිබුණත් නූතන බලලුන්ගේ දත්වලට වඩා දිගයි. මොවුන්ට දිගු කකුල් තිබ්බා. ඒ වගේම තමයි ස්මයිලඩොන්ට වඩා කුඩා නැට්ටක් තමයි මෙයාලට තිබ්බේ. මෙයාලට තිබ්බේ හොඳට දුවන්න අනුවර්තනය වුණු කකුල්. තුන්වන උදාහරණය තමයි මෙගන්ටරෝන්. අප්‍රිකාවේ, යුරෝපයේ සහ ආසියාවේ අග මයෝසීන් යුගයේ සිට මැද ප්ලයිස්ටෝසීන් යුගය දක්වා ජීවත් වෙච්ච පැරණිතම සේබටූත් කොටින්ගෙන් කෙනෙක් තමයි මේ. මෙගෙන්ටරාන්ගේ ප්‍රමාණය ජගුවරෙක් තරම් වූ අතර හෝමෝතේරියම් සතුන්ට සමාන දත් තිබ්බා. ඉතින් ඒ නිසාම මෙයා බොහෝ දුරට ස්මයිලඩොන්ගේ මුතුන් මිත්තෙක් වෙන්න ඇති. සේබටූත් කොටි වඳවී ගියේ ඇයි? මීට වසර 10000කට පමණ පෙර සේබටූත් කොටි වඳවී ගොස් ඇති අතර තවත් විශාල ශීරපයින් රැසක් සමගින් කෝටිනරි එක්ස්ටෙන්ෂන් ඉවෙන්ට් එක තුලින් සදහටම පෘථුවින් සමුදුන්නා. ඉතින් මේගොල්ලන්ගේ වඳවී යාමට නිශ්චිත හේතු පැහැදිලි නැහැ. නමුත් දේශගුණික විපර්යාස වාසස්ථාන අහිමි වීම, වෙනත් විලෝපිකයන් සමග තරඟ කිරීම සහ මිනිසුන් විසින් දඩයම් කිරීම වැනි සමහර සාධක විදුතුන් සේබටූත් සතුන් වඳවීමට හේතු විදිහට ඉදිරිපත් කරනවා. ඉතින් මේක තමයි සේබටූත්ගේ කතාව. සේබටූත් කොටියන් ගැන ඔයාගේ අදහස මතකතුව පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මතකතුව subscribe කරලා bell එකක් දාන්න. එතකොට මගේ වීඩියෝ බලන මුල්ම පිරිස අතරට ඔයාලට එකතු වෙන්න පුළුවන්. වීඩියෝ නරඹුවට ස්තුතියි. තවත් දවසක අපි මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. ඔබ සැමට සුබම සුබ දවසක්.